අපේරට අවශ්‍ය කිරි ගත්තොතින් අපි ඔබට කිව්වා අතිවිශාල මුදලක් අපි වැය කරනවා එක දවසකට US මිලියන 1ක් අපි කිරිපිටි ආනයනය කරනවා අපේ රටේ මේ කිරිපිටි ආනයනය කිරීම සඳහා දවසෙන් දවස මේම අපි ගත්තොතින් අපේ මිල්කෝ සමාගම අපේ මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 6යි හැබැයි අපිට හම්බ වෙන්නේ ලීටර් ලක්ෂ 2යි ලක්ෂ 4ක් නැහැ අපි නිකන් තියෙන පහුගිය රජයේ විසින් අලුතෙන් මාකඳුරේ නිෂ්පාදනාගාරයක් හදලා තිනවා දැන් මේ අගෝස්තු මාසේ විවෘත කරනවා ලක්ෂ 2ක් හැබැයි නිෂ්පාදනාගාරය විවෘත කරාට වැඩක් නැහැ ඒක හදන්න කිරි අපි ළඟ නැහැ ඉතින් ඒ නිසා අපි මේ කිරි නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා අපි ක්‍රම තුනක් ප්‍රයෝගික කරගෙන තියෙනවා අපේ රටේ ගවයන් අපි අඳුර අපේ ගවයන් ඉන්නවා ලක්ෂ 12ක් මේ ලක්ෂ 12න් අපි කිරිපිටි කිරි ගන්න ලක්ෂ 2කමාරකින් විතරයි තව ලක්ෂ 2කමාරක් ගැප් ගන්නෙ නැති නිසා අපිට කිරි ගන්න විදියක් නැහැ ඒ නිසා අපි පළවෙනි අදියර හැටියට මේ කිරි ගන්න සතුන්ට නියම වේලාවට කෑම ටික සහ වතුර ටික දීලා අපි බලාපොරොත්තු වෙනවා ලීටර් 2කින් කිරි වැඩි කරගන්න අපේ ඉන්න ලක්ෂ 2කමාරේ සත්තුන්ගේ කිරිපිටි දල වශයෙන් එවරේජ් එක ගත්තොතින් ලීටර් 3යි දවසකට අපි කිරිපිටි ගන්න කිරි ගන්න ඒ නිසා මේ ගවයෙක්ගෙන් මේ ලෝකේ අනිත් රටවල් ගත්තාම දිනකට ලීටර් 10 15 30 ගන්නවා පෞද්ගලික අංශයේ දවසකට එහෙම ගන්න හැබැයි අපේ එවරේජ් එක ගත්තොතින් සමස්තයක් හැටියට ගත්තොතින් ලීටර් 3යි දෛනික කිරි නිෂ්පාදනය අපේ රටේ අපි මේක වෙන මහන්සි වෙන්න ඕනේ නැහැ මේ හර සත්තු ටිකට තනකොළ ටික දීලා වතුර ටික දුන්නොතින් ගව ගාලා හදලා දුන්නොතින් අපිට කිසිම මහන්සියක් නැතුව අපිට ලීටර් 2කින් වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්දේ අයවැයෙන් අපිට බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා සත්ත්ව නිෂ්පාදනයේ සඳහා. ඒ යටතේ නිසි වෙළඳපොළක් ඇති කිරීම සඳහා කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදන වැඩි කිරීම මේ ව්‍යාපෘති ඇතුළු අපි ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. අපි මේ බිලියන 1.5 වැය කරලා අපි බලාපොරොත්තු වෙනවා මේක කිරි ලීටර් 2 තියෙනක ලීටර් 5 දක්වා වැඩි කරන්න. ඊට අමතරව දැනට ගැප් ගන්න නැති සතුන්ට මේ ප්‍රශ්නේ තමයි අපිට සේවක විශාල අඩුවක් තියෙනවා AI මහත්තුරුන්ගේ ඒ සියලු සේවකයන් බදවගෙන ලක්ෂ 2කමාරක් කිරි ගත්ත සත්තු ප්‍රමාණය ලක්ෂ 5 දක්වා මේ අවුරුදු දෙක ඇතුළත වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊට අමතරව අපි ප්‍රධාන වතු සමාගම් එක සාකච්ඡා කරා මහා පරිමාණයේ ගොවි පොළවල් 5ක් ඇති කරන්න අපි මේ වෙනකොට අපි සමග සමාගම් 3ක් වටවල කිරි සමාගම ක්‍රිස්බෝ සමාගම ඇතුළු සමාගම් 3ක් මහා පරිමාණයෙන් සත්තු 1500 බැගින් සත්තු 4500ක් ගෙනීම සඳහා අවශ්‍ය අවසරය අපි ඉල්ලලා තිනු ඒකට අවශ්‍ය ඉඩම් ටික අපි ලබා දෙනවා මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා ඒ සත්තු 4500 ගෙනීමට අනුමැතිය ලබා දෙන්න. ඒකේ අපිට එක සමාගමක් වාර්තාවක් ලබා දීලා තිනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා වසර 3ක් ඇතුළත දිනකට කිරි ලීටර් ලක්ෂයක් නිෂ්පාදනය කරන්න මේ සමාගම. මේ සඳහා බිලියන 3ක් වැය කරනවා පළමු ආයෝජනය හැටියට මේ ක්‍රිස්බෝ කියන සමාගම. ඔවුන් මේකට ආයෝජනය කරලා ඔවුන්ට අවශ්‍ය ඉඩම් අපෙන් ඉල්ලලා තිනවා යඩම් ලබා දීම සඳහා අපි කැබිනට් අනුමැතිය ලබා දෙනවා. දුන්නාට පස්සේ ඒ එක සමාගමක් දිනකට කිරි ලීටර් ලක්ෂයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට ඉතාම පහසුවෙන් මේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නවත්වීමේ අපට හැකියාව තියෙනවා. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ තනි ක්‍රම කිරිපිටි ටික පිට රටින් ගෙන නවසියේ ලන්තේ දෙවනි විශාලම අපනයන කරුවා තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි දන්නවා මේ කටයුත්ත කරපු ගමන් නවසියේ ලන්තේ අගමැතිතුමා ලංකාවට එනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නවත්තලා දියර කිරි ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු කරනවා. Breaking.lk